චිේපුතේ වන දැන් අදත් තීච ඇල්ල තිෙනවා පුතාට ලස්සන පාඩම කරගෙන පුතලදැන් කලින් දවසේ අපි ඉගෙන ගත්ත මහපාණත්ත අකුරහෙම මහප්‍රාණුප් අකරේගෙන ගත්තා මේදික හොඳට ලියල තරු ගොඩක්කෙම අරගෙන ඉන්නන්නේ දැන් සතටින් ඉන්නන්නේ ඊළඟ අකුරයාලු ඇනකම් බලාගෙන ඊටිය කියයන මම දන්නවා.ඉතින් ඒක නිසා මතවත් අකුරයාලයේ කද අරගෙන ඇවිලඉන්න. හැබැට ිච කියන්නේ නෑ කෞවද මේ අකුරයාලුව කියලා මගේ පුංචි පුතාල හොඳට හොඳට ඇහුන්කන් දෙන්න ඇු. න්දේලා බලමුද කෞද මේ අකුරයාලුව කියලා ටිච පුංචි සිදුවීමක් කියනවා. මේ ටීටට වෙච්ස සිදුවීමක්. මේ බලන්න චෝට පුත්තේ ටීච්ච මේ ලංඟ දෙදවසක ටීචගේ අම්මලත් එක්ක ගමනක් ගියා. ටීචග අම්මලත් එෙක්ක පෙබරවාරි හතරවෙනිද. අපේ නිදහස් දිනය දවසේ පුංචි ගමනක් කියා.ඒ බලන්න කොහෙට දෙගිය කියලා පෙනවනේද. අපි ගේයාපුතේ අනු රාධපුරේ කොහෙ ටීච ිහින්තියෙන්නේ. අනු රාධපුරයට අනු රාධපුරේ ලුවන් වැලි මහා සෑය වන්දනාමාන කරන්න ටීච ගියා. ඉත්තිං ඔය ගියාට පස්සේ අපිට එදා ස්වාමීන් වහන්සේ කෙනෙක් එතනට වැඩම කරලා තිබ්බා අපිට ධර්මය දේශනා කරා. අපිට මෙ ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කර ටිච කොහෙදපුතේ ගිය අනුරාධපුරයට අනුරාධපුරය රුවන් වැලි මහා සෑය වන්දනාමාන කරන්න ගියාටීච. එදා ස්වාමීන් වහන්සේ කෙනෙක් ටීචලට ධර්මය දේශනා කරා. මොුණොදපුති ධර්මය දේශනා කරා. ඉතිං ඔය ධර්මයටත් සවන්ඩීලා අපි නැවත ගෙදර එෙනකොට අපි දැක්කා සෑමනිවසකම අපේ සිංහ දජය ඔසවලා තියෙනවා. සිංහ දජය මකදපුේ ඔසවලා තියන්නේ. ඉතින් ඇයි දන්න වන පෙබරවාරි හතර නිදහස්තිනය දවසේ අපි හැම ගෙදරකම සිංහ දජයයක් ඔසවනවා ඒේවා ගේෙ ටිච දැක් ගවල්වල ඔසවල තිබුණු සිංහ දජය. මොකද තිච දැක්කි දජය. ඉතිං ඔය ආයේන ගමන් ටිච දකිනවා ලොකු විශාල වැැව්හෙම දැක්කා. ඉතිං මගේ අපපච්චේදන් කිව්වා ඔය වැව් හදන්න ඉස්සර රජවරුන් ස්ලොකූ දනස්කන්ධයක් පියදන්කරා කියලා. රජවරුන්ට තිබුණු ධනය වියදං කරලා තමයි ඔය ලොකූ ඇව හැදුවවෙ කියල ටීචගේ අප පචි ටිචට කිවවා. ඔන්න බලන්දන්ට ටීචට ඒ ඇහිච්ච ටීච දිය තැන්වලින් වචන කීපයක් පුතාඩ මේ ලියේල දීලා තියෙනවා. පුතාලට පේනවා. මන්දන්නවා පුතාල දැන් ඇඳුරනවා මොකක් දීගෙනගන්න අකරියයාලුව කියන්න. මෙන්න මේ අකුරු රූපය තමයි අදා පිගෙන ගන්නන්නේ. මේ රතු පාටිින්න් ඉන්වන්න මේ හම වච්චනයකම. අන්නේ අකුර රූපය තමයි පති අපි ගෙන ගන්නේ යන්නේ. මේ අකුර රූපයේ අපි ශබ්ද කරනවා ද කියලා. ද ඔන්න බලන්න අනුරාධපුරයද අනුරාධපුර ධර්මය ධනය දජය ද ටිකක් බරවෙනවා ද. මේ බලන් අනුරාධපුරය, අනුරාධපුරය, ධර්මය, දජය ධනය. පුතේ අපි මේ අකුරුයාලුවට කියනවා මහප්‍රාණ ද මහප්‍රාණ ද අදා අපිගෙන ගන්න යන්නේ. මහප්‍රාණ ද අකුර තමයි අදා අපි ගෙන ගන්න යන්නේ චටි පුතේ මේ බලන්න දැන් ඔයාලට දන්න මේ ටිචක දෙදන්න කියන්න. මේ ටීච කියනවා පුතේ මෙන්න මෙහෙම. අර බලන්න පේනනි දරකරුයාලුව. ඒ අපි දන්න ගගේේඩ්වන් චෝටිම චෝටිකාලේ අපි ඉගෙන ගත්තා මකද පිකට කියන්නේ. ඇහෙන්නෑඇගේ ටිචට මොක අද පිකට කියන්නේ ද. අකරු කියලා තමයි කියන්නේ මේ බලන්න ඒ ශබ්ද වනාකාරය. මේ බලන්න මෙන්න මේ අකරුයාලෝට අපි කියනවා පුතේ මහප්‍රාණ ද. මේක මහප්‍රාණ ද ද කියලත් කියනවා. මේක ද මෙ අද මෙ ද ටිකක් බරවෙනවා පුතේ. ද ද දද පොඩ්ඩක් බරවෙනවා මේ ශබ්දය මේ ශබ්දය බරවනාම තමයි අපි මහප්‍රාණ කියලා අඳනගන්නද. අනුරාධපුරය නෙමේ අපි කියැන අනුරාධපුරය, අනුරාධපුරය. ධර් ධර්මය නෙමේ ධර්මය පොඩ්ඩක් බරවෙනවා චූටි වෙහෙක් ගන්න වෙන චටිපුත එෙමේ මහප්‍රනාාකර කිය අදදි. මතක ඇති ගිය පාර පාඩිමිට ීච කිව්වා හරිට යාලග ගෙදරඉන්න කවුරුවාගේද. මහපාවගේ ලොක අපපච්චි වගේ. මෙයා මහ ප්‍රාණයි මෙයා චූටි එක්කෙන මේයා ලොකු එක්කෙන ඒන මෙයා එකක්වසි ගෙන ගත්තේ මේකර යාල්ල චූටයකුර යාල හිනතුම අපි එක කවසර ගෙන ත්ේ දැ දේ න ද අල්ලක්ල ද රේද්ව අංිල නිලත් නො ට නිද රිස්කොලට ඉන්ද සමහරිස්කොවලටන ඇැවිල් ලයින්නේ. ඉතින් පපුති මේකට අපි කියනවා මහ ප්‍රාණයි. ලොකු එක්කෙන මෙයාදද මෙයා දද ද ද දක්. අම්මලක් පුළුවන් තරම් මේ චුට්ටක් මේ ශබ්ද බබාට උච්චාරණය කළ පෙන්න්න ඕනේ. මේ බලන්න දවස මේ වචන කියවන්න පුතේ දවස. අපි කියන්නේ දවස කියලා කියන ද නිකම් භාර කරලා දවස කියලා කියන හද නෑනෑ හහිම කියන්නේ නෑ. මේකට අපි කියන් දවස. අද දවස අද දවස හරිම ලස්සන දවසක්, චටි බයිස්කෝලෙන් අපට ලස්සනු පාඩමක් කරා ඇැවි ලතයෙනවානේ ඒවාගේ නිද දවස. අපි කියන්නේනේ අද දවස හොරිම ලස්සන දවසක් ටල බර කල්ලකින්ෙනවද ඒම කියන්නේ නෑ දවස. මෙම නන්න චුටිපපුත්තේ මේකට අපි කියනවා. ධර්මය අපි කියන්නේ ධර්මය කරනි එකංහම කියවන්නේ නෑ ධර්මිය කියල කියවන්නේ නෑ ද. ධර්මය චුට්ටක් බර වෙන. ගොඩාක් නනිමේ අපි කියන අපි ධර්මය හන්න ගියා කලෙනක ඇස් ලොකු කළ බයිහිතන ඉදිරි කියන්නේෙ නෑ. ධර්මය. චුට්ටක් තමයි බරවෙන්නේ ගොඩාක් බර කරන්න තපා. ධර්මය. දවස ධර්මය දවස ධර්මය. එහෙනම් මහප්‍රාණ අකරු කියනකොට චුට්ටක් බරවෙනවා මේ සද්දේ සෞන්්ඩි එක පොඩ්ඩක් බරවෙනවා. එනම් පුතේ අද අපපීගෙන ගන්නේ මහපාණ. කවුද මහප්‍රාණ ද අකුර තමයි අදේ ඉගෙන ගන්න අපි මේ බලන චෝටි පපුත්තේ අපික් බල, කොහොමද මෙයාව පස්රූල ලියන්න කියලා පස්රුර ලියනි කොහමදකිර බලමු. හරියටෝගොල්ලන්ගේ මහප්‍රාණ ත මහපාණ ප අකුරු ලිව්වා වගේ මෙ අත්පුතේ උඩට යන අකුරුයාලුවේ උඩට යන අකුරයාලුවේ එකැනි කවුද මධ්‍යක්ෂරය ඇද උඩට යන්නේ. ද්‍යක්ෂයන්නේ නෑනෑනෑ මධ්‍යක්ෂරකෙන අම්මප්චි මැදන්න එක් නාවගේක් කියෙන නෙ මෙයා උඩ්ඩට යනාකුරක් එන අප මේ යාට කියනවා ආරෝහ නක්ෂරයක් මකදමයාට කියන්නේ ආරෝහ නක්ෂරයක් මේ වලන්න චෝටිපපුත්තේ මෙන්න මෙතන මේ දෙවෙනි නිර්රෝලෙන් පලවිනි නිර්රූල උඩේඉදම් බැලු හම දෙවනි රූල දෙවනි රූලෙෙන් පටන් අර මෙන්න මේ විදිහට උඩ රූලෙ ගාාවන්න ඕනේ උඩ රතුරූලෙ ගාවලයි පුතේ මේ අකුරයාලුාව නතර වෙන්නේ. හරිම හරිම ලේසි අකුරයාලුවෙක් මෙයා. ලේසිම ලේසි අකුරුයාලුවෙක් මේ අට කොටස පුතාල කලින් ඉගෙන ගතු එකවසරේ එක ශ්‍රණී ඉගෙනගතු ඕ අකුරේ වගේමි චුටි බන්ඩි දෙකත් තියෙනොයායට. ද අකුරටත් මෙතනින් පටඟරන්ට අකුර වගේ. ට අකර වගේ අරගෙන චෙටි බන්්ඩි දෙකටයා තියෙනෝ යටකටස. මෙන්න මේ විදිහට, තමයි පුත්තේ මහප්‍රාණ දහ අකුරලයන්නන්නේ අපි බලමුද පස්රලෙ කහොමද ලියන්න කියලා. අපි බලමකෝ ඔන්න පුත්තේ පස්රුලි මේ අකුරයාලවා ලියනකට පුතතාල ංචි ංච දේල්ිකක් මතක තියයාගන්න ඕනේ විශේෂයෙන් අපේ ගෙදර ඉන්න අම්ම ටීචක බලාගන්න ඕනි. මොකද මේ අකුරයාලුව උඩට ගිහින් අතර වෙන තැන කොච්චරක් මේ බන්්ඩිය උඩට යනවාද කියන කාරණ මං කතා කරන්න පුංචි බාලටනන්න නමේ මේ අපේ අම්මට තයි අම ටීචර තමයි ම මේක පෙන්වන්නේ. ඇත්තටම ගුරුවරයා තැනක දමමාප. ැනකින්දගෙන ඉගෙනගන්නකොට පලවෙනි මිගෙන ගරුණේ අම්ම අපපච්ි. ඒක නිසයි ම මේ අම්මලට මේකරුයාල මුොලීම පෙන්න්නන්නේ. මේ බලන්නො අම්ම වගේම පුංචිපතත් බලාගන්න ඕනි තිඉන්නේ. මේ අකරුයාලව ලියන්න පුතේ මේ දිට කලෙන් කිවවාගේම මෙන්න මේ ආකාරය මේ විදියට දෙක පලවෙන්නේ රෝලෙෙන් පටන් අරම් හතරවෙෙන රූලෙ ගාාවල මෙන්න මේ විදිහයට උඩට යනවා. ඔන්න බලන්නකෝ මේ විදිහයට උඩ ගිහින් නතර වෙනවා රතුරූලෙ ගාාවල අපි අතර කරන්න ඕනේ. ඔන්න තවපාරක් බලන්න මේ විදිහට අරගෙන මෙන්න මෙහම උඩට ගිහෙල්ල උඩරූලෙ ගාාවල නතර වෙන්න ඕනේ හසලියන්න බලන්න කොම දකරියලුවැලියන්නේ ඔන්න නිර්රෝලෙෙන් පටන්ගත්ත මෙන්න මේ විදිහට දැම්ම බන්්ඩිය කොටස් දෙකට උඩට ගියා නතර කර තවක පරක් මෙහෙම පටන්ගත්ත බන්ඩි දෙකක් දැම්ම උඩට ගියා නතර කරා හරි. ඇ ඇස් දෙක පයාගන්න මගේ ංචි පුතා පුතා ඇදක පියාගන්න. අම චෝට පුතාාග මෙන්න මෙතන ලියන්න ැම් පුතා ගොලු අකුරූපයඇදවා. ඔන්න මෙිහෙම ඇන්ද මෙන්න මේ විදිහට මෙන්න මෙිහි මුඩට ගිහින් අතරවුණ. තික පාරක්ම්ම අදින පා පුතාග අතේ මෙතන චුටිපුතාගේ. මෙන්න මෙිහෙම ඇන්දලා උඩට ගිහින් නතර කර දැම් පුතා ඇසරෙන්න්න දැම් පුතා අම්මගේ අතේ මෙතනන්ඳන්න බල නකරයාලුවව. ඔන්න පටන්ගත්ත මෙන්න මෙහෙම ඇද. හරි නැම් පුත්තාට මේ අකුර රූපය ගැන අම්කිසි අවබෝධයක් තියවා හරි එහෙනන් දැම් බලමු හරියටට කෝමද පස්රුල ලියන්න කියලා. චෝටි පුත්තෙක් මෙතන මේ දෙවැනි රලෙන් පටන් ආරම් මෙන්න මෙතන එනවන කොටසක්. මේ කොටස පුතේ ගොඩා කකුඩට ගෑවන්න උස්තන්නේ නෑ. මං මෙන්න මේ. තුනයි හතරයි රූල් දෙකමං කොටස් තුනකට බෙදල පෙන්න්න අපේ අම්මටීච්ට. අම්මටිච්ච බලන්න? මෙන්න මේම බෙදුවොත් මේ බලන තුනෙන් එකගේ ප්‍රමාණකට මයි උඩට යන්න ඕනි. ඊට වඩා මෙන්න මෙහාට විතර ගියවොත්දිම අකුර හැඩේ වෙනස්ව වෙන. එහමුණොත් අකුර හැඩිය චුට්ටක් වෙනස් වෙන. එහින් දම්මල බලන්න චුටි දරුවම මේක ලියන කොට මේ බංග දෙකකට වෙන්වෙන තැනදී මෙන්න මේ වගේ. මේ තුනයි හතරයි රූල් දෙක කොටස් තුනකට බෙදුවොත් තුනෙෙන් එකක ප්‍රමාණයකට තමයි උඩට යන්න ඕනි. රිපුේ එහෙම උඩට ගිහිල්ල මෙන්න මෙතනින් නතර වෙනවා. ඒ නතරවෙනයක මේ දෙවෙනි රූලෙ ගෑවෙන්න බෑ. උඩ රතුරූලට ඇවිල්ල. මේ උඩ රතුරූලයි නිර්රූලයි, මැද්දෙක් තමයි නතරවෙන්න ඕනේ. මං හිතන්න පුතාට දැම් පැදිීතාව එකක් එකක වතාවක් බලන්න චොිපුතාල මේ විදිහයට පටන්ගත්ත මෙන්න මෙහෙම ගිහිල්ල නතර උන්න. දැන්ලකෝ ඔවබෝධයක් තියෙනවා. දැන් අප ටක්ගාලා මෙන්න මේ චටි බබා පත්තරේ අරගෙන චටි බා පත්තරේ තියෙනවා මහප්‍රාන ද අකර ලියලයිවර වෙලා පුතාලට පියවරෙන් පියවර ලියල දීලා තියෙනවා. ඒක පෙරල ගන්න බලන්න. පිටුවන්ක හත්තරේ මහ මහපාන ලිව්වට පස්සේ ඔන්න මහප්‍රාන ද අකර තයරම කදපුතිම අකුරියලග නම මහප්‍රාන ද. හරි එන අපි ලියම බලන්න පත්තරේ ගන්න බලන්න නඟට දැන්පපුතාාලා අපි ලියමූ. ල හොමද ස් ර ියන් කිය ැන්ටේ කියල දෙන්න යන චුටි බව පත්තර යාරගෙන හතරවෙනි පිටුව දැන් පිරලගෙනන්නේ මේ බලන්න පුොතේ මහප්‍රාණ ද අකුර. අද පිගෙන ගත්තේ මහප්‍රාණ ද අකුර. ලව හප්‍රාන දකර කොහොමද ියන්නන්නේ කියලා. චෝටි පුද්දේ යාලට මෙතන දීලා තියනවා මේ එකක් අකුර යාලුවෙක් මේ බලන්න ඒ අකරු යාලුව උඩ. මේ රෝස පාටීන් තියෙන්නේ පුත්තේ මේ අකරු යාලුවවා උඩ එක රේකාවෙන් ලන චටි තේ එක රේක ද හ ිය පැන්ස රග ස ල. ර්ගෙනලියන් නෑ මේ අපුත එකකම රේකවි කිය මෙහිම පටන් අරගෙන මෙන්න මේ විදිහට. පැන්සල කොහේවත් නවතින්න නෑ නවතින්න මෙතැනින්. අකුර අවසන් කරලායි නවතින්න ඕනඔන්න ආයිපරක්්චලියනවා බලන්න මෙතැනින් පටන්ගත්තා මෙන්න මේ විදිහට ගියා උඩට ගිහිෙල්ලා මේ විදිහට ආෙත් මෙන්න මේ මඩට ගිහින් මෙතනින් අතර වෙනවා. එකම රේකාවෙෙන් ලියන්නේ මේ කෝඩක්පුතේ තුම් පාරක් ලියන්න බලන්න තුම් පාරක් මේකරුයා ෝඩ ලියන්නදිය අතහරු කරගන්න මේ විදිහයට පටන්කරා උන්ඩට ගිහි. මෙන්න මේ විදිහට මෙ ටීට පෙන්නෙනවගේ තුම් පාරක්ලියන්න හරි. දැන් අත චුට්ටකුරුයි හසලියන්න බලන එකක්. මෙන්න මේ විදිහයට පටන් අර චුටි බන්්ඩිදාල උඩට ගිහින් නතර වනා. හරි. මේ බලන්න පුතාලට මේ අපේ චුටි බා පත්තරේ පියවරෙන් පියවර අකුරයාලුව ලියන්න. මේ දීලා තියෙනවා වස්ථාව. පියවරෙන් පියවර. හොඳර මතකතියාගන්න පටන් ගන්නේ පලවෙනි නේර්රූලෙෙන්. පටන් අරං ඔහොම ගිහිල්ල මෙන්න මේම නතර වෙන්න ඕනි. පියවරෙන් පියවර මේ පේලියම ලියන්. ලියර ලස්සන තරුවක් ගන්න ඕනිේ අම්මට කියලා. හැරි. තව චූඩද දෙයක් තල් පෙන් වන්න ඕනි. පුතාල් මෙහම අකර ලියලා තව පස්සරුල් පොත්තක් එහි මරගෙන පුරුදු වෙන්න ඕනි. ඒ අතර තුර පුතාලගෙන් වෙන්න පුළුවන් අඩු පාඩු කීපයක් මන්දක්කිනවා. ඒක ම මෙන්න මේ දිහට පෙරනොමේ බලන්නක පුතේ. පුතේ මේ අකුරු යාලු ලියනකොට සමහර පුතාලට අමත්තක වෙලා මෙතනින් පටන්ගන්නවා. මෙන්න මෙහෙම මේම පටන්ගරක් මෙහෙම ලියනවා. මෙහම ලියෝොත්නම් මේ අකුරයාලුව වැරදි ඇයිපුතේ පටන්ගත්තමත් දෙවනිරූලෙ මෙන්න මෙතනින් පේනවනේද. මෙන්න මෙතනින් පටංගර්ගෙන තමයි මේ අකුරයාලුව වලෙව්ේ මෙතනින් පටගරන් ලියන්නන්නේ නෑ. හොඳට බලන්න මෙන්න මෙතනින් පටගරන් ලිවෝත්. මෙන්න මෙතනින් පටගරන්න ලියෝොත්පුතේ මං කියනවා මේ අකුරයාලවා අනේ වැරදි. මෙහිෙම පටන්ගන්න නෑ මොව පටන්ගන්න චූටිපුත්තේ පල්ලවෙන්නේ නර්ල් රූලෙෙන්. බලන්න චුටිපුතේ පලවෙනි නිර් රූලෙන් පටන් අරන්ත මයි මේ අකුරයාලුව වලියන්නේ. මේ වගේ. තව සමහරයාලෝ ලියනවා පුතේ මෙන්න මෙහෙම පටන් අරගෙන මෙම ලස්සන්ට ලියලා එයා මොකද කරන්නේ. මිහාාව උඩටඇවිල්ලා මෙන්න මෙහෙම කරනවා. මෙතනින් අතර කරනවා. මේ පලවිනි ල් රූලෙ ගාාවල මේ බලන්න කිච මෙන්න මෙම පෙන්න්නන්න. මෙන්න මෙතන ගාවල නවත්තනවා. මෙහෙ මව්නොත් පුතේ ඒ කත්වැරදි. ිහිම ගාාවන්නේ නෑ. හොඳට මතකතියාගන්න මිහිම පටන්කරක් උඩට ගිහිල්ලා මේ මැත්්දෙන්. මේ රතුරූලයි නිර්රූලයි මද්දෙන් නවත් අන්නඕනෙ පුතේ. ඊට වඩා පල්ලෙ ට එන්න බෑ. ටන් ගන්නත් ඕනි පලෙවෙනි නේ රෝලිෙන්ක් එනන් චොඩිපුතාල අකුරුලියනකොට මේයාවට පාඩු කරන්න එපා හොඳට මත්තක තියාගන්න. ලස්සනට නිවැරදිව නිවැරුදි රූල් වල අකුරුලියන්ට ඕනි. ඔයොක්කොම කරහම අනේ මගේ පුංචි පැටිියට, ඔය අම්මටීච ගිදරන්නවැනි එයා ලස්සන තරුවක්කේමදන්නවනනි මෙතන්ට. ඊළඟ දවේ මං ආවාහමහෝ ර හම්බුණනාද කියලා. එකනිසා ලසම් තරුවක්කේමදන්න මගේ පුංචිපුත්තාට. චටි තාල ලස්සනට අකරලියලා රුහෙම දන ේදදාපය අම්මටීච තරුකි අකම්මලද පුත්ති එක පෙල්ලිකට ගාන හම්බුනක බලන්න අතර දීල ති ලස්සන රුවක් මෙන්නමතන්ට. නි මාරෙෙන් දෙන්නවන මගේ ංචප තාට ලස තරක් මල පච්චිල. හැරි ඔන්න දෙම්පුතාල තස්සනට පස්රෝලේ ද අකුරලියන දන්න. මොන දදමයා මොනද අකරද මුර්දජද තාලුජද එහෙම අකුරතියනවද නේනේනේ එහමති නි්ා ෂා මරද්ධදශා. ආල්ලු ජක්ෂා එහම තියෙන්නේ ඒවා. මුෘර්දජ ද අකරුණන්නේ. එනම් කෞදපුතේමය මෙ මහප්‍රාණ ද අන්නඉන්නවා. මහප්‍රාණ ද අකුර තමයි මේ තියෙන්නේ. අපි බලමුද මේ අකුරුයාලුවට කොහොමද පිල්ලං යොදන්නේ කියලා. පි ලාල එක් එකද එඇල්ල පෙල්ල ඇද පල්ල දාල කොහොමද මේ අකුරියයාලු වල් යන්න කියරාපි බලමු මකද පුතාලට සාමාන්‍යෙන් මහප්‍රාන ද අකර නිතර හම්බ වෙනවා. මහප්‍රාන අකුරු වලද දෙක ශ්‍රේයේද ගොඩක් කියලලාට පිමේ කකරයාල හම්බ වවා. ඉතින් අපි ගොඩක් වැදගත්වෙනවා ොද මේ යාට පි ොදන්න කියලා දැනගෙනෙන්නන්නේ එක. අම්මටිචත් බලාගන්න චුට්ටක් මටිච කියනද හගන්න මේ බලන්නකෝ මෙතන තියනවා මහපාණ. දා අකුර! මෙන්න තියෙනවා දා! මේ ද අකුරට ඇලපිල්ලත් දාලා. ඇල පිල්ල දාන්නේ තුනයි හතරයි රූල් දෙකේ ගෑවෙන විදිහට. තුනයි හතරයි රූල් වල ගෑවෙන විදිහට තමයි පුතේ ඇල්ල පල්ල යොදන්නේ. එතකට අපිකිෙනව දා! මොකද අපි කියන්නේ දා! ධාරානිපාත වර්ෂාවකින්කොටේ ම අපට මේ දාකුර ඕන වෙනවා. මහපරාණ දා! ඔන්න ද! මේ බලන්නකො චූටි පුතේළඟට. න්න මෙත ඉන්න කවද මේ මේ අකෘයාලුවට අපි කියවා? දැ කොමල අපි ශබ්ද කරන්නේ දැ ඔන්න ඇලපිල්ල දැම්ම වගේමයි කෙටි ඇද පිල්ලි ොදන්නේත් මෙ තුනයි හතරයි රල්වල ගෑවිෙන විදිර තමයි කෙටිය ඇද පිල්ලේ යොදන්නේය ඇ ශබ්දය දැ කියලා ඇහෙනවා මෙම ලන්න චෝටිපපුත්තේ මෙන්න තියෙනවා දික් ඇද පිල්ල දැකොමද දෑ මේක දෑ එයත් පුතේන්නේ තුනයි හතරයි රූරි දෙක මැද්දේ. තුන්නයි හතරයි රර්ු දෙක මැද්ඩේ තමයි යොදන්නේ. ඔන්න බලන්න චූටිපුත්තේ මෙන්න මියයාට අපි කියනවා කටි ස් පිල්ල කියලලා මෙහෙම දැම්හම කොහොම දපි කියන්නේ ඊ ශබ් දෙයක් ඇහිනොනො ටීචට, කො අත කරන්න බලන්න ඒ ශබ් දෙයක්. කෝ ඉක්මටක්මට හරි. දී අපි මේකට කියනවා දී මොක අපි මේකට කියන්නේ දී! මෙන්න මේවාගේ උඩට දැම්මහම. දී කියලා තමයි ඇහෙන්නේ. මේ බලන්න පුතේ මෙතන තියෙනවා දී අකුර මෙතන තියෙනවා. ද දීර! කැෙ දීරවීර දූ පුතුන් තනා කියලා ඔය අපි සින්දුවල ද ඇහෙනවනේද. දීර වීර දූ පුතුන් තනා කියලා. දීර කියලා කියනකොට පුතෙන් මෙන්න මෙහෙමයි පිල යන්නන්නේ ඉති එකයි මංකිව මේ පිල්ල යොද අකරලියන් අපට වෙන කැනිෙ සහඳදර මතකතියාගන් මේ උඩට ගිහිල්ලා උඩරූල්. රූල ගෑ වෙලා මෙන්න මේ විඩහටයි දික්කිස් පිල්ල ය දෙන්නේ. ඔන්න බලමු අපි මෙන්න කවුද මේ දාලා තියෙන්නේ පාපිල්ල මුන්න පාපිල්ලද කොන් පාපිල්ල මේ බලන්න මේ අකුරේ කොන්නකින් තමයි දාලා තියෙන්නේ මේ වගේ කැට්ටි කොන් පාපිල් ි මේකට කියනවා දෝ කොමද කියන්නේ ශබ්දවෙන්නේ ද කියලා. අම්මල හොඳට බලාගන්න මේ පිල්ලමේ යොදන ස්ථානය මක් සමහර ලවට දකිනවා. සමහර බාල පුතාල පිල්ලං දානෝ මේකුර මේයට්ටිින්. එහමදාන්නේනෑ මේ පැත්තකින් කොනෙක් දාන්නේ. කොන්නකින් පල්ලෙ හාට ඇල්ල තමයි දාන්නේ. ඉදිරියේදී චටි බයිස් කොලෙන්ක් ටිච කියලා දෙනවක් කොහොමද හරිම පිල්ලං යොදන්න කියලා. දැන්ට පුතාල මේක බලාගන්නකෝ. ඔන්න පුතේ දාලා තියෙනවා? දිික්කොන් පාපිල්ල බේ විදිහට අකුර පැත්තකින් ඇවිල්ල පුංචි දීරැල්ලක් වගේ ඇවිල්ලා තමයි දික්කොන් පාපිල්ල දාන්නේ. මෙයා ද මෙයා දූ ද දූ! උදන් චුට්ටක් මතක් කරන්න මේ පිල්ලන්දාන මොන අකුරටද මුණ අකුරුදු මෙයා මහප්‍රාණ ද මහප්‍රාණ ද අකුරට තමයි අප මේ පිල්ලං දාලා කතා කරේ. ඔන්න බලන්න චෝටිපුතේ මෙතන මම දාලා තියෙනවා දේ. කොම්බුවක් දැමාම ඒ ශබ් දෙයක් ඇහෙනවා අපි මේකට කියවා දේ ඔන්න දේ ඔන්න බලන්න පුතේ මේ දේද සිංහ දේනුව කියල කියන ොට අපට දේක රෝණ වෙන පි ියනවා දැන් ඉදිරිටඔයි දේනවා කියනවච්චන්නේ. සිංහ දේනුව. තකොට මහප්‍රාණ දේ! නේද. දේ කියන තමයි අපට ඇහන්නේ. දේනුව දේ! තකොට බලන්න චෝටිපපුතේ හොඳට මතක තියාගන්න මහ ප්‍රාණ ද අකුරත් එක් කලා. මේ උඩට දාන්නේ අපි මොකක්ද මිකට කියන්නේ. රැහැන තමයි එන්නේ කොඩියක් මේ පැත්තෙන් එන්නේ නෑ දේ වෙනකොට ඒකට අපි ධන්නේ පුත්තේ රැහැනක්. හොඳට මතකතියාගන්න මෙන්න මේක ඉතා වැදගත්. රැහැන තමයි මහප්‍රාණද අකුරත් එක්කම යෙදෙන්නේ. රැහැන ඔන්න දෙක් දේෙක්. දේ ඔන්න ඔය විදිහට තමයි පුත්තේ පිළි දාලා මේ අකුරයාලෝ ලියන්නෙ දැම් පුතට ඒගේ ඒ පිළිබඳවත් පුංචි අවබෝධයක් තින ංචිනමේ ලොකු අවබෝධයක් ඇති මගේ පුංචිපුත්තාලට. අම්මල හොඳට බලන්න දරුවෝ මේ අකුරට, යොදන ස්ථාන. තනිරූලෙදිනී පස්රූලෙදි කොහොමද මේක වෙන්න කියන එක අපඉදිරියට තවදුරටත් කියල දෙෙනවා පිල්ලං පාඩමේදී. දැනට මේ කකුට යොද්ධන තැන හොඳට බලලා පුංචි දරුවන්ට වචන ලියන කොට ඔගොල් එකේක වච්න හොයිලා ලියනවා එතකොට චුට්ටත් පහැදිලි කරන්න කියල ම කියනවා. හරි එහෙනම් අපි බලමුපුොත්තේ කොහොමද මේ අකුරයාලුවව, නි ර ියන්නේ ේදෙන් පස්සරු ලේනැට අපි දන්නවනන්නේ මේ බලන්නකො චෝටිපුතේ තනිරූලි ංඟාව තියෙනවකුරයාලුව දෙන්නේෙක්. මංඟාවකුරයාලුව දෙන්නෙක් තිේෙනවාොදැ ඔගොළ දන්නවා? තනිරෝලේ අපි උඩට යන අකුරුදැන්වා තා! මා ඒවගේ අකුර ලිව්වානෙ ඩ වගේ අකුරු එත කොට ඔගොල දන්නවා උඩට යනා ඔක්කුරු ඔහෙද ගෑවෙනවද කියලා. ගෑවෙනවද නැද්ද. ගෑවෙනවද නැද්ද. දෙ මතක්කරගට ටක්ගලස් දෙක පියගන්න උඩට යනාකුරු ගෑවෙනවද නැද්ද. මතකරගතතා හරි දැන් ඔපනනිවයිස් බලන්න මෙතනත් ඉන්න ඔකරයාලුව දෙන්නේෙ මෙත් ආරෝහ නක්ෂරයක්. උඩ්ඩට යන අකුරුයාලුවෙක්. අපි එක්ක ශ්‍රේණයේදේ උඩට යන අකුරුයාලුවෝ මෙන්න මෙහම ගෑාවල ලෙව්වද. මේ වගේ ගාවල ලෙව්වද. එම ගාවල ලිවුවොත් මේ අකුරයාලුව වැරදිී. අපි ගාවලල් යන්න නෑචොටිපුතා මේ උඩ රූලෙක් ගෑවෙන්න නෑ. එහෙම නැතුව මෙන්න මෙයා වගේ තමයි මේකුරයාලුව අපිල යන්න පේෙනවනේද. මේ උඩරූලෙ ගෑවෙන නෑ. උඩ රූලෙෙන් භාගකට වගේ තමයි පුතේ මේ අකුරයාලුවව? යන්න ඕනේ උඩට මෙන්න මේ වගේ ගාවන්න එපා තනිරූලෙ මහප්‍රාණ ද අකුර ලියනකොට මෙතන ගෑවෙන්නේ නෑපුතේ. මේ උඩ රූලෙන් භාගයකට වගේ තමයිම අකරුයාලුව උඩට යන්න එනම් පුතේ ඔයාල දැන් අද හොඳ අවබෝධයක් ලබාගත්තා මහප්‍රාණ ද අකුර කොහොමද ලියන්නේ සහ උච්චාරණය කරන්නේ කිය මන්තව පොඩ්ඩක් පුතාලට මෙන්න මේ වචනටක පුතාලත්තික කියවවා දැන් ඔන්න අම ර කාඩික ලෑස්තිකරගන්න. හයට මුච්චාණය කරොත්තෙම එක තරුවක්ද දෙනු බලනොන් තරු කියය කම්බෝයි ද කියලා මගේ පුංචි පුතාලට ඔන්න මේමකදද පුතේ කොහේරුවන් වැලින් මහා සෑකල අප කියන්නේ අනුරාධපුරය අනුරාධපුරය. ඔන්න පුතෙහි ලඟට අපිට තියෙනවාම. බලන්න ධර්මය ධර්මය ඔන්න පුතෙහි ලඟට අපි මොකද මේකට කිව්වේ. බලන්න දර්ජය අපි කිව්වා දජය. එබ අනුක චෝටිපුතේ මෙන්න මේකට අපි කිව්වා මකදද මෙමලන ධනය උ අපි කිවමු අනුරාධපුරය, අනුරාධපුරය, ධර්මය, ධජය ධනය, අනුරාධපුරය, ධර්මය දජය, ධනය ඔන්න දැන් වචන ටිකකුක් පුතාල හොඳයොට කියවවා. දැන් චටි වැඩක් තියෙනවා. පුතාල ගෙදරදි අම්මලතෙක් එකතුවෙලා මහපරාණ ද අකුර යදුනු තව තව වචන හොයලා පුතාලගේ පස්රූල් පොතේ පුතාලගේ තනිරූල් පොතේ ලියන්නත් ඕනි. ඒවගේ අපේ චූටි බා පත්තරෙත් වචන ගොඩක් දීලා තියෙනවා ඒ වචන හොදෝට කියවන්නනේ. හොඳට උච්චාරණය කරන මේක ද නෙමෙයි ද. ඩ්ඩ බරවෙනවා. අනුරාධපුරය ධර්මය අපි ධර්මය කියන්නේ. ධර්මය. හරිහම් පුතේමකද අප ඉගෙන ගත්තු අකුරයාලුව කියන බලන්ටීචට මහා ඔවු මහපාණ ද. මහප්‍රාණ ද අකුර තමයි අද අපි ඉගෙන ගත්තේ තවත් අකරයාලුවෙක්කින්ව අපිට ගෙන ගන්නමි බලන්නුක චොටිපුතේ දැන් චටිපපුතාල දද. මේදක ඉගෙනගත්තාන්නේේ දෙ මාත එක්ක මේදික හොඳට පුළුවන් දැන් කොහේකුරු දැක්කත් පුතා දැක ගමන් කියෙනවා මහප්‍රාණ ද. මෙන්න මේයානක් මහපරාණ දා අරයාද. අපි මට අල්ප්‍රාණ ද කියරත් කියන පපුති අල්ප්‍රාණ ද අකර කියෙනන ආරයට අපි එක වසරරි ගෙනගත්තු එක්කනට. නමුත් ඒ වචන පුතාතල ඉදිරියේ ප්‍රේට්‍රීගිහමඉගෙනගන්නවා. දැනට මතක තියාගන්න ආරයාත්ද. මෙයා මහප්‍රාණ ද අකුර කියල මතක තියාගන්න. ඔය වගේ මේ අකුර වගේ මෙක්කෙනෙක මන්තවත් අරගෙන වද නිකංආාවෙනයකර යාලො දෙන්නෙ කරගෙන ටීචාවේ. මේ බලන්න කකෝ මන්තාව කුරයාලුව කෙනෙක් කරංාව. පුතලට පිනනිෙද මේ අකුරේ. අපි ටක්කය තකරම තයරය කියල ලියනකොට මෙන්න මේ අකුරියයාලෝ ගත්තතා මෙයාට අපි කියනොත්ට. මේකෘයාලුවට! මෙයාටත් ඉන්නවා පුතේ ලොකුමලකු අය කෙනෙ. හරිටස් ද අකුරට මහපාණ ද අකුරීදයා වගේ ට අකුරටත් තවලකු අය කෙනෙක්කින්න. කවරු වෙන්නද මෙලකු අය. ඔ එයත් මහප්‍රාණ කෙනෙක්. මේබලන්න මෙයාට අපි කියනවා පුතේ මහප්‍රානට. මහප්‍රාණ ට අකුර කියල කියෙන මංකිව්වේකන හරිම ලේසි. ඔයාලගේ මහප්‍රාණ ද අකුර වගේ මයි. උඩඩ කොටස පොඩ්ඩක් වෙනස් ද මතක් වෙනෝ මහප්‍රාණ ප අකුර. මහපාන ප අකරේ වගේ උඩ කොටස චුට්ටක් ඒ හැඩිය තමයි තියෙන්නේෙ හරි හි අපි බලමුකු මේ අකුරයාලුව ගැන මේ බලන්න චෝටිපපුත්තේ අදහෙනන් අපි ඊළඟට ඉගෙනගන්නවා. මහපාණ ට අකුර මකදවි මේකට කියන්නේ ට මහප්‍රාණට කියලත් කියනවාට. ත් කිය මහාන ට නත මහප්‍රාණ ට අකුරත මයි අදා අපිගෙන ගන්න. දැන් සාමාන්‍ය තකරම කියනට අකුරනෙමේ. ටකරම කියනකට ට නිකම්මනේ හබැයි මියයාාවටික් බර කරලයි ශබ්ද කරන්න. හොඳට මතකතියාගන්න මගේ පුංචි දූල පුතාල මහප ප්‍රාණන අකරු් චුට්ටක් බර කරනවා ශබ්ද කරා්දි. මේකත් අපි බරරලා කියන්න ඉගනි මහ්‍රාණ කියල කියන්නේ. මහපාණ තා. මි. ර වෙනවා පුදතේ ශබ්දිය. ට ට! නෙමෙ ටක්! ටිකක් බරවෙනවා. වැඩි හුස්මක් ගන්න සිද්ධ වෙනවා මේ අකරු අපිට කියන පුතේ. හරි මේ බලන්නකෝ මෙතන මේ ටීච. තීචෙන්නේවා අකරුවල වෙනස පෙන්න්නන්න. මේ ටීච කියන පුතේ මෙන්න මෙයා මේ පේන්න තියෙන්නේෙ මෙයාට අපි කියනවා. ටතා!ට කියලා කියනවා. මෙන්න මෙයාට අපි කියනවා. මහ ප්‍රාණ ටටතා. අම්ල පොඩ්ඩක් කියලා පෙන්නන්න මේ වෙනස මේ චුට්ටක් බරවෙනවා කියනකොට. මේ බලන්න අපි මේකට කියනවා පාට. මේ බලන්න මංඟත්තියනවා ලසන ලස්සන පාට. පාට. පාට කිය කියන අපි ගැන්න පාට කියල බර කල්ලා කියනවදනෑ. මේ පාට. කල්ලු පාට කලු පාට කියලා කියනවා අප පාට. මේකට කියන අපි පාට. මේ බලන්නක මේකට අපි කියනවා. පාටය. පාටය පාට. ය පාට පාටය! එක පොඩ්ඩක් ශබ්දය බරවෙන. අපි කන්නේෙ පාටය කියල නිකං කිය වෙන්න නෑ. අපි මොන හරි කවුර ොරි කිය පුදයක් ලේපු දෙයක් ඒවගේ තැන්ගලිරි පාටයක් කියලා කියනවා. පාටය පාටය මහපරාණට පොඩ්ඩක් පුතේ මේ ශබ්දය බරවෙනවා. ඉතිං මේ බලන්නක චෝටි පුතේ මෙට අපි කියනවා කවුද නම මෙයාගේ. මද කර නික්මන්ට ටීචට මහප්‍රාණට. මහ ප්‍රාණට අකුර තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. මේ බලන චූටිපුතේ කියවන්න බලටී චත් එෙක පාටය පාටය ර් බරවෙනවා. පාටයනෙමේ පාටය ඔන්න ඊළඟට කනිිෂ්ට කනිිෂ්ට ටලිකක් බරවෙනවා. කනිෂ්ට මේ බලන්නපුති අධිෂ්ඨානය මෙන්න වචනයක් තියෙනවා. අධිෂ්ටානය දැන් ඔල හොඳට අධිෂ්ටාන කරගන්නෝනි. අද දවසේ මම මහප්‍රාණ ද අකුරයි මහපරාණට අකුරයි ගැන. හොඳ අවබෝධයක් ලබාගන්නවා කියලා. හැමෝම අධිෂ්ඨාන කරගන්න බලන්න. ඔන්න අධිෂ්ඨානය අපි යම්කිසි ප්‍රාර්ථනාවක් කරනකොට හිතනකොට. අපි කෙන අපි අධිෂ්ඨාන කරගන්නවා. මම හොඳලාමයෙක් වෙනවා කියලා අධිෂ්ාන කරගන්නවා. එම කරනවා නේද. මම හොඳලාමයක් වෙනවා කියලා අධිෂ්ඨාන කරගන්නවා. යහපත් චේතනාවක් ඇති කරගන්නවා. ඒ වගේට අපි කෙනවා අධිෂ්ඨාන කරගන්නවා කියලා. අධිෂ්ාන කියෙලියනකොට. මහප්‍රාණය තාකර රේ නොමිය ටාවෙලා. අධිෂ්ඨානය පුතේමේ මලන් මෙවතමේ අදප මුලින් එකගෙන ගත්තේ. කවදමේයා. කදදමයාගේ නම. මහප්‍රාණ. මික දි වෙලානේද පුතේ. මහපාණ ද අකුරදී උනහම මෙහම තමයි. ඉළග්‍ර මියා කෞදම චුට මතක් කරන්න දැම් පරණ පාඩම් මතකද බලන්න අම්මටේච මේක කිය දේලා ඇති. මෙයට අපි කියන මූර්ධජෂ කියලා. මූර්ධජ්‍ය මෙයාපුතේ මූර්දජෂ බලන්න මේ වචනය ඇතුළේ අපි පරණ ඉගෙනකත්තු වචන දෙකක් තියවා. මහප්‍රාණද මූර්ධජශ මහප්‍රාණ. ඔන්න අකුර අනුවතුන් දෙනෙක්ම මතක් කර ගත්ත එකේ. තව එකම එක පාරක් පුතේ කියවනටි චත් එකලා පාටයනිෂ්ට අධිෂ්ඨානයගේ පාටයනිිෂ්ට අධිෂ්්ටානය පාටයනිෂ්ට අධිෂ්ටානය හරි දැන් චෝටිපුතේ මේ බලන්නකෝ මහප්‍රාණටක් අොහොමද කොහොමද අප මේ මහප්‍රාණට අකර පස්රූල ලියන්නේ කියලාට ඉච දැන් කියල දෙන්නේ යන්නේ. පුතේ මහප්‍රාණ ට අකුරත් ආරෝහනාක්ෂරයක්, ආරෝහනාක්ෂරයක් කියලා කියැන උඩ්ඩට යනාකුරක්. හරියට මහප්‍රාණ ද ලිව්ව වගේ මයි. ඒවාගේම තම්මයි උඩට යනාකුරක්. මේ බලන්න චොටිපුතේ මහප්‍රාණ ද අකුර වගේම ඇවිල්ලා මෙන්න මෙතල පොඩි වෙනසක් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ මකදමයාගේ නම ඉක්මට කියන බලන්න. මකද හ ඕ මහපරාණ ට අකුර තමයි මේ ගෙන ගන්නේ යන්නේ. මෙයක්ත්පුතේ ආරෝහන අක්ෂරයක් බල කොමදමයාාවල යන්න කියලාපි හරි දැම් බලන්න පුතේ පස්තරෝලේ අපි මහප්‍රාණන ට අකුරල යන්නේ මේක හරිම ලේසි ඒකයි ටීචත් දෙකම එකට ගන්නන්නේ. මහප්‍රාණ ද අකුර වගේම තමයි. ඔන්න බලන්න පුතේ ටීච පෙන්නනවා මෙ දෙවැනි රූලෙන් පටන් අරගෙන හතරවනි රූලෙ ගාවලා. උඩට ගිහිල්ල බන්ඩි දෙකක් කෙනවා, මහප්‍රාණ ද අකර වගේම බන්ඩි දෙකක්. මෙන්න මෙතන උඩට ගිං ආයා පස්සටවිලු නතර වෙනවා. පුතාලට මතක් වෙන ඔය අතරතුර මහප්‍රාණ පා අකුරයි මහප්‍රාණ ද අකුරයි. ඔය දෙක මේකට එකතු කරලා ලිව්වා වගේ තමයි මහප්‍රාණ ට අකුර කියලා කියන්නේ. මේ ට අකුර ඔන්න ආයි බලන්න මෙතැනින් පටන් අරගෙන පල්ලෙ හාට ඇවිල බන්්ඩි දෙකක් එෙනවා. චටි බන්ඩි දෙකක් දාලා මේ විදිර ලස්සනට උඩට ගිහිෙල්ලා උඩ රතුරූලේ ගාවලා ඔන්න ආපස්සට එනවා. අන්න එතන වැදගත් මෙතන පුතේ කෝූමිියටවත් යන්න බැරිවෙන්න නවත්තන් ඕන ටීච කලින් දවස පාඩිමෙක් කි්වාන්න මෙතන කූම්ියෙක්ටවති යන්න බැරිවෙන්න මේ ආපස්ස ඇවිල්ල මෙතන අතරවෙන්න ඕනේ කියලා. දැම් පුතාට ආබෝධයක් ඇති මං අම්මලට චොට්ටක් පෙන්දනවා කලින් අකුර වගේම මේ උඩට යන්නේ මේ තුනයි හතරයි රූල් දෙකෙන් එක කොටසක ප්‍රමාණයට තමයි උඩට යන්න. යිත් මතක් කරගන්න අර මෙන්න මේ කොටස. මේ උඩ කොටස එතනත් මේ රත්තු රූලයි නිර් රූලයි දෙක මැත්්දේ හරියට බාගයක කොටසකට තමයි. මෙන්න මේ කොටස එන්න ඕනා. මේ ඉහල කොටසයි මෙන්න මේ යට කොටසයි. හරියට බලන දරෝලියනකට මොද ම මේ හැම්තිසව අකුර ගැන මේ තරන් සියුම්ම කියන්නේ. මුල තිම හරිට අකුර ලි්වා කියන්නේ තරුවවා ඉක්මට අවබෝධ කරගන්නවා. හරිම ලේසි නොදන්න දරුවෙකුට නොදන්න අකුරක් කියල දෙන්න එක. ඇදට ගෙන නැතහදන්න කිවොත්තම මේ ප්‍රශ් ගොඩක් ඇතිවෙන. ඒකයි මෙච්චර සියම් මේ අකුරු යාලෝ ගැන මගේ ආදරනය දෙමාපියන්ටත් ම පොඩ්ඩක් පැහැදිි කරන්න හතුවේ. හොඳයි හෙනම් අපි මේ අකුරයාලුවට චොටිපපුතේ කියන්නේ මහප්‍රාණ ද අකුරදැන් ඔයන දන්නවා පස්රූලලියයන්නේ මේ උඩ්ඩ ගෑවෙන් එතකොට අපි කියනවා මොන අක්ෂරයද. මධ්‍යක්ෂරයක් නෑ 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 අධ්‍යක්ෂරයක් නෙමේ ආරහනක්ෂරයක් උඩට යන නිසා. ට අපි ආරෝහ නක්ෂරයක් කියල තමයි පුතේ කියන්නේ. හොඳයි එහෙනම් දැන්ගන්න බලන්න ඔයාලගේ චුටි බාපත්තරේ මෙ චුටි බබා පත්තරේ පුතාලාර කලින්. ද අකුර ලියපු තැනම යට තියෙනවා. හතරවෙනි පිටුවෙදීලා අපිට මහපාණ. අකුර කොහොමද ලියන්නේ කිය ලියල බලමු නිද ීචට් එක්ලා. මේබලන්නක චෝටිපුතේ ඔන්න චුටිපුතේ අපි දැන් පත්තරේ ට අකුර. පියවරෙන් පියව දීලතිනව පුතාලගගේ චෝටි බා පත්තරේ මහප්‍රාණ ට අකුර ලියන ආකාරේ මේ බලන්නක චෝටිපුතේ ටිචත් එක්කම ලියමුූ පුතාල්ට මේ පලවෙනිියෙන්ම. තද රෝස පාටින් දීලා තියෙන අකුරයාලුව උඩ මේම ලියන්න බලන්න ඔන්න ඔොහොම. මේ එකම රේකාවෙන් පුතේ ලියවෙන්නේ. පෙනවනේද එකම රේකාවෙන් දැන් කෙනෙක් මෙන්න මෙහෙම ලෙවෝත් මෙහෙම ලියවවා. පැන්සල ගත්තා. අරගෙන මෙහිම ලිව්වා. එහම ලියවොත් නම් වැරදි. ඇයි ඒක ේකා දෙකකින ලිය වෙන්නේ පැන්සලා අරගෙන ලියන්න නෑ අපි. අපි ලියන්න පුතේ එකම රේකාවෙන්. මේ බලන්න මෙහෙම පටන් අරගෙන මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා ඔන්න ඔය විදියට එකම රේකාවෙන් ලියන්න ඕනේ මකදම අකුරියල් වගෙන න මහ මහපරාණ, ද මහප්‍රාණට අකුර තමයි අදා අපි ගෙන ගනි එකම රේකාවෙන් ලියනකුර. පුතෙප මේ චුටිබබ පත්තරේ ඉතාමත් සියවම් ඕෝගලන්ට පෙනලා තියනෝ මේ තුන්වෙනි අකුරුයාලුවගෙන් උද් කොටස ගන්න ආකාරේ. ඒක උඩ තුම් පාරක් අඳන්න මෙන්න මේ අකුරයාලුව උඩ මෙන්න මේ අකුරයාලුව ඔයා ලිව්වට පස්සේ මෙන්න මෙම උ්ඩා අන්ඳන්න මෙන්න මෙතන. අකුරුයාලුවයි මේ අකුරයාලුුවයි මේ කකුරයාලුවයි උඩ ඇන්ද ළමේ උඩ්ඩ කොටස හරියටම ගන්න හැටි බලන්න ඕනේ අරගෙන ඊට පස්සේ මෙන්න මේ ඊළඟ අවස්ථාතුන තනීම ලියන්නවළුවන් ලියලා බල ලසන තරුුවකීම දෙන්න මේ ඉස්සරහෙන් අම්මල ලස්සන්ට ලියවෝත්තෙම එතකට මේ අකුරයාලෝ ලියලිවරනකොට තරු පේලියක් තියෙන තරු පේලියක් පායලතී පුංචි පත්තරයට මංි පුතාලට තව චූඩ දෙයක් පෙන්න්නන්නම් පුතාල මේකුරයාලුව ලියනකොට වෙන අණඩු පාඩු කීපයක් තියෙනවා මේ බලකොටිච පෙන් මේ අකුරයාලවා ලියනකට පුත්තේ සමහරයාලුවන්ට අමතක වෙලා මේ රූල් අමතක වෙනවා. මෙන මේ රූල්ල අමතක වෙලා යටින් පටන්ගන්න පුළුවක් යටටින් පටගරම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. එහෙම ලිව්ෝොත් පුත්තේ වැරදී. ඇයි අපි දන්නවා මෙතැනින් පටන්ගන්න නෑ. මේ දෙෙවෙනි නිර් රූලෙන් පටංගත්වොත් මේ අකුරයාලවා පුතේ අපිට වාරදදිනවා හම් අපි ටංගන්නමයාාව මෙන්න මෙතනින්. මෙන්න මේ පලවෙනි නිර් රූලෙන් මහප්‍රාණ ද අකුර පටන්ගත්තවා ගේ මත්ත මයි මේකත්. මෙන්න මෙහිම තමයි පටන් අරගෙන මෙන්න මේ විදිහට එන්න ඕනෙ. මේ විදිහට මෙන්න මෙත්තනින් පටන් අරගෙනයිලේයාන තව සමහර පුතාල පුත්තේ මේක ලියනකොට මෙන්න මේ විදියට පටන්ගන්න අලස්සන්ට ඊට පසෙ මෙහි ඩට ඇවිල්ල මොකද වෙන්නේ මෙන්න මෙහෙම. මෙැද්දෙන් අතරල මෙන්න මෙහෙම කරනවනි පුති. අනේ මෙහම ලියන්න පාමහත්ත්‍යෝ ලියනොට චුටි දූල චෝටි පුතාල න්න විදිරන්න ලියන්න පාේ චුටි මහත්තය ලටික් අපේ. මේ බලන්නකෝ මෙතන මේ පලවෙෙන නිර්රූල ගෑවුණොත් මෙන්න මේ කොටස මේ තීච පාට කරන කොටස මෙන්න මේ කොටස මේ පලවෙනි නිර්රුල ගෑවනොත් පුතේ වැරදි හම ෑවෙන්න ලියන්නේ නෑ. මේ බලන් පුතේ මෙහෙම ලිව්වොත් වැරදි. ඒ වගේම මෙතැනින් පටන් ගත්තොත්. මේ තුන්වෙනි රූලෙෙන් උඩ ඳදංක් දෙක තුන තුන්වෙනි රූලෙෙන් ඒ කියන දෙවෙනි නිර්රූලෙන් පටන්ගත්තුත් එයත් වැරදි මේ අත් වැරදි හෙනම් ලියන්න පුත්තේ මේ මෙන්න මේ පලවෙනි නිරූලෙන් පටන් අර මෙන්න මේ ආකාරයට තමයිලයන්නේ හොඳට මතක තියාගන්න මේ පුංචි තොප්පයක් වගේ තියෙන්නේ ඒ කොටස ගෑවෙන්න බෑපුතේ අට රූලෙන් මෙන්න මේ වගේ ගොඩාක් වෙලාවට මගේ පුංචි පුතාලට අමතක වෙන්න ඉඩ තියෙනවා මේ කොටසඒ එක නිසා හොඳට මතක තියාගන්න මේ තොප්පයක්ක් වගේ තියෙන කොට ගෑවි ඉ නෑ පුතේන්න මේ රෝලේ. මෙහෙමලිවෝත් තමයි මෙයා හරේ එතකොට තමයි අම්මටීච ලස්සන තරුවක් දෙන්නේෙ මගේ පුංචි පුතාලට. හරිහෙනන් දැම් පුතාල පත්තර යකරලියලා හෙමින් සැරේ පස්රුල් පොතක්කරගෙනත් ලියලා අත චුට්ටක් හරුරගන්න ඕනේ තල දැන් හොඳට ලස්සරට. ස්තරූලේ මහප්‍රාන ට අකුරලියලා අත්ත එහෙම හුරු කරගෙන ඉන්නන්නේ දැන් අර කලින් වගේ මංච ුට්ටක් පුතාලට කියලා දෙන්නේ යනවා කොහොමද මේ අකුරුයාලුවට පිළිය දෙන්න කෙල පුත්තේ ඔගොල්ලන්ගේ මහප්‍රාණ ද අකුරට යදනගේම තමයි පිළියේ දෙෙන පුංචි පුංචි වෙනස්කන්ටික් තියෙනවා මංඒ නිසා ඒ ටික නැවත ඔක්කෝම කියන්නේ නෑ එතනින් තෝරාගත්තු කොටස්කීපයක් තමයි මං පුතාලට පෙන්වන්නේ එතකොට ඇල්ල පිල්ල ඇද පිළේ ඔක්කොම පුතාට ඔක්කෝම පිල්ලන්ටික පෙන්න්නන්නේ නෑ යම් කිසි කොටස් කීපයක් විතරයි පෙන්වන්නේ ඒ අනිත් පිල්ලන්ටික පුතේයේදෙන්නේ මහප්‍රාණ ද අකුරට එදන වගේ. ඒඒ කාරණාවං අමලට තමයි චුට්ටක් මතක් කේ. හැරි මේකට එහෙම් අපි කියන්න මොකද පුතේ මහප්‍රාණට අකුර මහපරාණ ට කියලත් කියනවාට කියලත් කියනවා. මහපරාණ ට. අකුර කියලා කියනවා. මේ බලන්න පුතේ මේ මහපාණට අකුරට ඇලපිල්ලේ දුනහම. ආශබ්දය ඒනකොට මෙන්න මේ විදිහට, තුනයි හතරයි රූල්වල තමයි ඒ දෙෙන්නේ සාමාන්‍යෙන් අපි කලිනුත්්දක් තුනයි හතරයි රූල් දෙකේ තමයි මේ ඒ දෙෙකොට මකටකිනොට තා ටා කියලා කියනවා. මේ බලන්න චෝටිපුතේ මෙතන තියෙනවා කෙටි ඇද පිල්ලේ යොදලා මෙන්න මෙහෙම දැම්ම අපි කියනවා තෑ! අපි මේකට කියනවා තැ කියලා. මේ ලන චෝටිපුත්තේ න්න මෙතන. මේ ත්මකද ෝොදල තියෙන්නේෙ කටි ඉස්පිල් කටි ඉස්පිල් යොදනකට පුත්තේ. අකුර මෙන්න මේ විදිරලියලා අවසන් කරලා මෙන්න මේ විදිර උඩරූලෙ ගාවල, උඩ රතුරූර ගාාවල මෙන්න මේ විදිහට තමයි. අපි ටි අකුර ලියනද. අපට මේක ඕන වෙනවා කට්ටින්න. ි නය කියලා කියන කොට අපට මෙන්න මේ ටි අකුර ඕන වෙනවා දැන් ඒකයි ම මේ වගේ තෝරාගත්තු පිල්ලං කිීපයක් පුතාල්ට කියල දෙන්න උත්සහ කරේ. ටි අකුර යොදන්නේ මෙන්න මේ ආකාරයට තමයි පුත්තේ. ඊළඟට මේ බලන්න මෙන්න පුතේ.ට. කියල අදනකුට මහප්‍රාන්න ධවලට වගේම කොන් පාපිල්ලක් තමයි ටිච යදල තියෙන්නේෙ. ද දු අකුරට යෙදුව වගේමයි ටු අකරේදන්න ද මේ හැම අකුරකින්ම පුතාලට හැම පිල්ලමක් යදුණු වචන හබවෙන්නේ නැහැ. ඉදිරි කාලේ හම්බවෙන්න පුළන්ෙක ශ්‍රීණීද ච ගොඩා කම්ඹවෙෙන නෑ. නමුත් පුතාල කොහ හරි දැක්කොත් අඳුරගන්න ඕන නිසා තමයි ටිච තෝරාගත්තු කීපයක් පෙන්වන්න කියල උත්සහ කරේ. හරි මේබලන්නක චෝටිපුත්තේ මෙන්න මෙතන වෙනස්. මෙතන කලින්කරට වඩා වෙනස් පුත්තේ මේක උඩට ගිහි අපි කලින් එකේ දේවෙනකොට. දේනුවකිලමංකිවේ එතකොට දැබමි රැහෙනක්. හැබැයි පුතේ ටේවෙනකොට යොදන්නේ කොඩියක් මේ බලන්න චෝට පුතේ ඉළඟට අම්මල බලන්න මම දක්කින දෙයක් තයි. කොඩිය යොදනකොට සමහා අවස්ථාව නොලති මේ දෙෙවනි රූලෙන් පටන්ගන්න. රූලෙද දෙව රූලයි පුතේ ොඩිය දන්න පටන්ගන්න නෑ මේ ඉදිරියේද චටි බයිස්කෝලි පිල්ලම් පාමි හොඳර කිය දෙනව දන්නට පොඩ අබෝධක් ලබාගන්න තුම්වෙනි රූලෙන්. එකඇනි දෙවෙනි නිර්රූල පුතේ උඩ ඉදම් ැලුවෝත් තුන්වෙනි රුලම බලන්න තුන් වෙනි රෝලෙන් මයි පුතේ කොඩිය යොදන්නේ. මේකට රැහැ නෙමේ යොදන්නේ කොඩිය කොඩියයදහ අප මේ කියනවා තේ! අප මේකට කියනක් පුතේ තේ කියලා. ඒේ කියලා. පුතාලට මතක්වෙ දේකින කොටාව මෙන්න මේම ලියල දකුරට දැම්මි රහෙනක්. අමල ලියල පෙන්න්නන්න දේවෙන්නේ කොහොමද ටේ වෙන්නේ කොහොමද කියලා. මෙට්ටවා කුරට පුතේ රැහැනක් එ දෙෙන්නේ නෑ. හල්කිරීමේ රැහැන යෙදෙන්නේ නෑ. හොඳර මත්තකතියාගන්න මෙට යදන්නේ පුතේ කොඩිය මෙන්න මේ වගේ කොඩියක් තමයි අපි යොදන්න එදකොට ටේ කියල චම අපපකට කියන්නේ හරි දැන් චොටි පුතාලට අවබෝධයක් තියනවා කොහොමද පිල්ලං යොදන්න කියලා. පිදැබලම ොම නිරෝලේ යන්න කියලා. අර කලින් කිවවාගේ ටේජගාව මෙන්න තින තනිරුල් රූල් දෙක්මන් දෙනව හැමතිස්ම රල් දෙකක් දෙන්නේ පුතාල්ට උඩට යනක පිබඳ බෝධයක් ගන්නන නිසා ඇතන්ැන් කෙනෙට හිතරන්න පුළුවන් තනිරූල කිවවා මිකරුල අයියටිච රූල් දෙ එකක් දලාලතියෙනෙට. දෙක් දෙන්නේ උඩරූලට යන ප්‍රමාණය පිළි බඳව මගේ පුංචි දරුවන්ට ඔබෝධයක් ගන්න ඕන නිසා. මේ තරං සියුම්ම මේවා කියල දෙන්නේ. ෙද ස්කෝලක් විදර අම්ම තමයි මේ ටීච කියනදේ පුතාලට කියල දෙන්නකොට අම්මලට අවබෝධ කරගන්න පහසු විදිර තම අප පාඩම ඉදිරිපත්් කරලා තියෙන්නේ හරි චෝටිපපුතේ මේ බලන්නකොක් මෙතනනාකුරයාලූ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නනගින් කවුරුද හරිවෙන්න ඇත්තේ. හිතන්න බලන්න කවුරුද හරි වෙන්න ඇත්තේ. මෙයාද මෙයාද. මිනිම පිටිපසෙක්කෙන හරි කියෙන ඇතුස්සන්න බලන්න. හරිදම පිටි පස්සෙක්ෙන? ආරෝහනක්ෂරයක්, අරෝනක්ෂර අපි තනිරූලද උඩගාවන්න නෑ නදපුතයක නිසා මෙයා වැරදේ මිහිහ උඩගාව ලිව්වත්තේම මේ අකුරයාලුව වැරදි. හොඳට මතක තියාගන්න ආරෝහනක්ෂර මේ උඩරූල ගෑවෙන්න බැහැ. හරි මේ බලන්නේ නම්? මෙන්න මෙයා හාරිමක දෙයා උඩඩ ගෑවිලා නෑ. උඩරූලෙෙන් භාගේකට තමයි පුතේ ලේලා තියෙන්නේෙ එෙනම් අතක තියාගන්න මහප්‍රාණ ත අකුරත් මහප්‍රාණ ද අකුර වගේම තමයි. උඩරූලේ ගාාවන්නේ නැහැ. උඩරූලේ ගාාවන්නේ නෑ මේ රූල් දෙක මැද්දට වෙන්න වගේ තමයි අපි අකුර අවසන් කරන්න ඕනේ. හොඳයි. එනන් පුතේ අදමකදම අපි අධිගෙන ගතු අකුරයල්ලට කියන්නේ මහප්‍රාණට. මරාණට අකුර ම පන්ට අකුර තමයි අදපේ ගෙන ගත්තේ. ට නෙමෙයිට පොඩ්ඩක් බර වෙනවා. හරි එහෙනම් දැම්පුතාල තරුුවීමම ගොඩක් කරන්න ඉන්නනේද. රස්සට ලියල තරු ොඩක්ේ මරං ඉන්න ටීචරි චුට්ටක් මතක් කරන දැි මොත් මුලීම කරේ කියලා අපි අද මුලීම් කරේ මොනකුරද නිබලන්නකෝ කවදම අකුරයාලවා කවද ද දනෙමේ දව කියලා කියන්නේනෑ මහප මොකක්ද මහප්‍රාණ ද මං කිව්ව කලින් දවස! කිසිම වෙලාවකති ද කියන්න නෑ. අපි මෙයාට නමත් මෙයා අට විශේෂ නමක් තියෙනවා මෙයාට කියන්නේ මහප්‍රාණ. එනම් අපි මහප්‍රාණ කියලම කියන්න ඕනේ. මහප්‍රාණ ද! මකදම අකුරයාලුව මහප්‍රාණද හරි! මෙය කවද! දෙම අප ඉගෙනගත්ත දැන් කතා කර කවද පුතේ.ටර්නිම! මහප්‍රාණට ඕ පුතැල හැරි! මහපරාණට. මහප්‍රාණද්ද මහප්‍රාණට එහනම් චටිපුතාල ටේ චනනිද්දවස තවත් අකුරයාලුවෙක් අරගෙන එනකං මේ අකුරයාලෝ දෙන්න හොඳට ලිියන්න තරු ගොඩක් කරගෙන. මටච අම ේච බලන්න පිල්ලන් එදනු වච්න කියවන්න අපේ චටි බබා පත්තරේ පුතල්ට වච්න ගොඩක් දේලා තියෙනවා ඒ අභ්‍යාස කරන්න කර තරුගඩක් කර සතු ටිංගවොට ටීචයනකක්. තිිච එක්මන්ටම තවත් අකුරයාලුවයෙක් අරගෙනනවා. Tීචයි එනකං පුතාලමි අකුරයාලූ හොඳදිරි පුරදුවෙන්න ඒගේම තවමත්ේ මාශයත ට ල්ිකකා සක්ස්කයිප් කල නැත්තන් සබස්ක්‍රයි් කරන්න. බෙල් අයිකරණ එක ලික් කරන්න පාඩ හොඳනන් ලයිකකක් දෙන කමෙන්ට් එකක් දෙන්න ඕලගේවත් අදහස්. අපිට ඉතාමත් වැදගත් ඊළඟ පාඩක් සකසා ගැනීමේදී ඉතාමත් වටිනවා ඔල අපට දෙන අදහ සිතින් එෙනක් පිච ගිහින්ගේන්නම් සියලු දෙනාටම අයුබෝවන් සුබ දවසක් වේවා.